සතෙන් සතේ එකතු කර කැටයක් පුරවන්නට කියා දුන්නේ කුරුබූටි කෙල්ල පසු කාලයක මතකයෙන් නොගිලිහෙන රංගන පරස්සයක් තුළ තම අනන්‍යතාවය මැනවින් සටහන් කළාය. චාම් සොඳුරු සිනහවක් සහ නිරහංකාර ඇවතුම් පැවතුම් ඇති කලාකාරියක් ලෙස එසේම ඇය නොමද ප්‍රශංසාව ලද්දාය. ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ රංගනවේදීන් අතර ඉදිරියෙන්ම සිටින බිමා ජයකොඩිගේ ආදරණීය බිරිඳද ඇයම වන්නේය. නොදන්නා කෙනෙක් නැති ඇය කවුද? ඇය සුජානි මේනකා දහනායකයි. මේ දිගහැරුම ඇය ගැනයි. සුජානි, ඔබ ඔබේ මෙයයි අයිති කරගත් ගීතයක් ඔබට තියෙනවද? කාලයෙන් කාලෙට මම මගේම ගීත කරගන්නවා. හැමදාම මං ආස මේ ගීතෙරි කියන සංකල්පය මගේ නැහැ. මං ආස ගීත බොහෝ විට කොයි විදියකින් හරි මගේ ජීවිතයට සමීප වෙන ගීතයක් වෙනවා. මේ දවස්වල ඔබ ඔබේම කරගත් ගීතය ගැන කතා කරමුද අපි? ඒ ගීතේ මට පුදුමාකාර විදියට දැනුණු ගීතයක්. මං එකවර කීප වතාවක් අහන්න තරම් මගේ හදවතින්ම ආදරය කරන ගීතයක්. ආරාධනා ඒකනායක ලියූ දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ ශෂිකා නිසංසලා ගැයූ රාවණා මා ඔබේ සීතා කියන ගීතය තමයි මේ කාලේ මගේ කරගත් ගීතය. සීතා ගැන කියන ගීතයක් ඇයි මේ තරම් ගැඹුරින් ඔබේ හදවතට සමීප වුණේ? සාම්ප්‍රදායික රාම රාවණා සීතා තුන්කොන් අතර කතාවට යහා ගිහින් නවඹ සංකල්පයක් තුළ කවුරුත් නොදුටු කවුරුත් හඳුනාගන්නට උත්සාහ නොගත් සීතාගේ හදවතේ උපන් සිතිවිලි විවරණයක් තමයි මේ ගීතෙට ප්‍රස්තුත වෙන්නේ. මේක මහ පුදුම ආදර කතාවක් කියලා මට හැමදාම හිතුණා. අපිට හිතුණේ නැද්ද ආදරය සහ යුද්ධ අතර මහා සම්බන්ධයක් සමීපත්වයක් තියෙනවා කියලා? ආදරය හා යුද්ධය අතර සම්බන්ධයේ එදා මෙදා තුර හැමදාම පැවතුණු එකක්. අදත් ආදරය නිසා යුද්ධ කරනවා. වෙනස් වුණේ යුගෙන් යුගයට යුද්ධයේ ස්වරූපය විතරයි. ඒ යුද්ධ ලෝකයේ පවතින තාක් පවතිවි කියලා මම විශ්වාස කරනවා. මේ ගීතයේ ඔබේ හදවතට වඩා සියුම් ගැඹුරකින් දැනුණු තැනක් තියෙනවද? බැම්මකින්වත් නොදුනු හිරිහැර, බදනකින්වත් නොකළ අතවර, සිතින් අල්ලාගෙන කියා දුන් ආදරේ දැනුණා මා ඔබේ සීතා. ඒ වචන ටිකට මං හරිම ආසයි. ඇයි ඒ වචන ටිකට ඔබ ඊතරම්ම කැමති? ඕනෑම ගැහණියක් පීමියෙන්ගෙන් ඉල්ලන්නේ මෙහෙම ආදරයක් කියලා මං විශ්වාස කරනවා. හැරයක් නපුරක් නොරැඳෙන තැනක දැනෙන ආදරයට ඕනෑම කෙනෙක් කැමතියි. තමන්ගේ ස්වාමියාගෙන් නොලැබුණු ආදරයක් තමන් පැහැරගෙන ගිය රාවණාගෙන් ලැබුණා කියලා මේ පද ටික අහද්දි මට හිතෙනවා. එහෙම ආදරයක් කොතනක හරි දැනෙද්දී ඒ ආදරේ හිතට දැනෙන එක නතර කරන්න බෑ කියලා තමයි මේ ගීතෙන් කියන්නේ. ආදරයේ සම්මත හෝ අසම්මත ලෙස බෙදා වෙන් කළ නොහැකි බවද ඔබ මේ කියන්නේ? සැබෑ ආදරයකදී ආදරය හැම වර්ග කරන්න බෑ. ලෝකේ කවර ආකල්පයක් දරුවත් තමන්ට තමන් හොයන ආදරය දැනුණු තැනකදී ඒ ආදරය සම්මතද අසම්මතද කියලා වර්ග කරන්න අමාරුයි. ලෝකයේ වැනි තැනකදී ගල්මුල් එල්ල කරන්න පෙළඹුණත් මම විශ්වාස කරන්නේ ආදරය කියන්නේ ආදරයම පමණ බවයි. ඔබ සිතන විදිහට ගැහණියක් පිරිමියෙක්ගෙන් ඉල්ලන්නේ කොහොම ආදරයක්ද? ගැහණියක් හෝ පිරිමියෙක් ඉල්ලන්නේ හිරිහැරකින් තොර ආදරයක්. හිරිහැරයක් විදිහට ලැබෙන ආදරයක් දිග්බල් පවතිනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. එවැනි ආදරයක තියෙන මුලා වැටෙද්දී අප එතනින් ඈත් වෙනවා. කවුද අකමැති සුන්දරව ගලා යන ආදරයක් විඳින්න? ඔබ සුන්දර බිරිඳක්. ඒ තමයි බිමල් ජයකොඩි හැමදාවත් ඔබ ගැන කියන දේ. බිමල් එක්ක මේ ගීතය ඔබට දැනෙන විදිහට ආදරයෙන් විඳ විදිහක් තියෙනවද? මේ ගීතය ඉස්සෝල්ලොම ඇහුවේ බිමල් නිසා. ඒ මොහොතේ තේ ගීතය මට හරියට දැනුණා. කොච්චර දැනුණද කියනවනම් ඉදාරෑ බිමල් නිදාගෙන ඉද්දී ආව හැරවෙලා කිව්වා මට ආස හිතෙනවා මේ සින්දුව ගැන කියලා. ඒ සින්දුව ආදරය ගැන ලියවුණු ලස්සනම සින්දුවක් කියලා. ඒ වෙලාව කිව්වා එයා හරි අපි ඒට කතා කරමු ඒ ගැන කියලා. මේ ළඟදී අපි ගමනක් ගිහින් එද්දී කීප වතාවක් මම මේ සින්දුව ඇහුවා. ආදරය ගැන කතා කරද්දී මේ වගේ සින්දුව හද්දී බිමල්ගේ උරහිසේ ඉස තියාගන්න මට පුරුද්දක් තියෙනවා. ඒ විදිහට හරි ආදරෙන් එයා එක මේ ගීතේ මම විඳිනවා. සුජානි, කොහේ හරි ගීතයක් ගයන ලැබුණොත් ඔබ මේ ගීතේ ගයනවද? අවංකව මට ගීත ගයන්න බැහැ. ඒත් සංගීතයට මං හුඟක් ප්‍රිය කරනවා. ඒ ගෞරවය නිසාම මට බැරිදේ මං කරන්න යන්නේ නැහැ. මේ ගීතේ ලියූ ආරාධනා හමු වුණොත් මොකද්ද ඔබ ඇයට දක්වන ප්‍රතිචාරය? කොහොමද මෙච්චර ලස්සන ගීතයක් ලිව්වේ අහනවා? මේ ගීතය මට දැනන්නේ චිත්‍රපටියක් වගේයි. මේ ගීතයේ සංගීතය හා කටහඬ ඔබට දැනෙන්නේ කොහොමද? සංගීතයේ පැත්තෙන් දර්ශන උපරිම සාධාරණයක් කළ ශෂිකා නිසංසලාගේ කටහඬින් උපරිම සාධාරණයක් කළ සෑම අතින්ම පොහොසත් ගීතයක් මේක. මේ ගීතයට රූප රචනයකට එක්වෙන්න ඔබ කැමතිද? නැහැ.
ගීතයක් රූප රචනයකට කොටු කළා ඒ ගීතයේ රස මරණවලට මම කැමති නැහැ මම කියන්නේ ගීතයක් නිදහසේ අහන්න දෙන්න කියලායි අද පරම්පරාවේ රසවින්දනය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද බහුතරයක් අය සාහිත්‍ය කලාව ජීවිතයට ඇඳන් නොගත් පසුබිමක් තියෙන්නේ හොඳ රසවින්දනයක් ඇති සුළුතරයක් ඇති එමන් නැහැ කියන්නේ නැහැ ඒත් හුඟක් දරුවන් ඉතිහාස සාහිත්‍ය ගැන දන්නේ නැහැ රසවින්දනය ගැන හැඟීමක් ඔවුන්ට නැහැ එය අනාගත ඛේදවාචකයක් විදිහටයි මන් දකින්නේ තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.